මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. සියලු දෙනා මට මේකට උත්තරයක් දෙන්න. තමන්ගේ දුව කසාද බැඳලා යහතින් ජීවත් වෙනවට ඔබ කැමති? නැත්තම් ගුටි කකා අඬ අඬ ඉන්නවට ඔබ කැමති? මොකටද ඔබ කැමති? යහතින් ජීවත් වෙනවට. පින්වතනි, ඔබගේ දුව කසාද බඳින ලෑස්ති වෙනකොට මනමාලියෝ දෙන්නෙක් කෙනවා ඔබට තෝරගන්න. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්. සෝතාපන්න අය තව කෙනෙකුට හිංගි හිංසා කරන්නේ නැහැ. තව කෙනෙක්ට අවැඩ අසාධාරණ කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම වගකීම් යුතුකම් මනාකොට ඉෂ්ට කරන පිරිසක්. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්, අනිත් එක්කෙනා හත් අවලං ඉංජිනේරුවෙක්. හත් අවලං කියලා කිව්වේ පින්වතුනි සප්ත මෛතුන්‍යයට. නැත්තම් ඔබ හිතයි හම්බෝ හාමුදුරු කුණුහරුපක් කියනවා කියලා. සප්ත මෛතුන්‍යයට තමයි අපේ ආර්ය සිංහලියෝ කිව්වේ හත් අවලං කියලා. සප්ත මෛතුන්‍ය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක්. මම දැන් කියන්න යන්නේ නැහැ මොකක්ද ඒ කියලා. එහෙනම් පින්වතේ හත් අවලං ඉංජිනේරුවෙකුත් ඇවිදින්න ඉන්නවා දුවගේ අතපතාගෙන. දැන් මට ඔබ කියන්න ඇත්ත කියන්න ඕනේ. හැබැයි ඔබ දුවව දෙන්නේ සෝතාපන්න ගොපල්ලටද හත් අවලං ඉංජිනේරුවටද? ඇත්ත කියන්න ඕනේ නැත්නම් මම එක එක්කෙනාගෙන් ලියාගෙන ගිහිල්ලා දුව කසාද බඳින දවසට කොහොම හරි ගොපල්ලෝ ටිකක් සෝතාපන්න කරන් අරන් එනවා. මොකද දැන් උජාරුවට කියයි මොකද්ද? ඈ සෝතාපන්න වෙච්ච ගොපල්ලට කියලා. ඒ වෙලාවට මේ මාවොත් එහෙම පයින් ගහලපන්නේ ගොපල්ලන්ට දෙන්න තොපි මේ අඩු කුලේ උන් ආදිවාසෙන් කිය කිය කෑක් ගගහ නේද? ගහලපන්නේ පොලු ටිකක් අරගෙන. ඔබ තමන්ගේ දුවව දෙන්නේ හත්තවලං ඉංජිනේරුවට. ඔබ හොඳ ආකාරවම දන්නවා ඌ හත්තවලං ඉංජිනේරුවෙක් කියලා. හැබැයි ඌගේ ඉංජිනේරු පට්ටමට ඔබ තමන්ගේ දුවගේ ජීවිතේ පාවලා දෙනවා. අන්න ඒ මට්ටමට යනකම් ඔබ ගොනාට ඇඳලා ඉවරයි. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිත ඇතුලේ. අනේ ඒ කෙල්ල අරකට එක ගිහිල්ලා සතියක් යනකොට ඒ කෙල්ල දැනගන්නවා මේකට තවත් ගෑනු දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා. එදා පටන් ඇඬු කඳුලෙන් තමන්ගේ දුව ගත කරන්නේ. හැබැයි ඔබ පාරම් බබා යනවා හැමතැනම. අපි බෑන වරාය තුනේම ලොක්කා. බලන්න පින්වතුනි ඔබ ඇඳගත් ඇඳගෙනිල්ල. බලන්න අසත් පුරුෂයෝ ඔබව ගෙනාපු තැන. අද ඔබට මතක නැහැනේ ඔබ කවුද කියලා. අද ඔබ දන්නේ නැහැ සතුට කියන්නේ මොකද්ද කියලා. ඔබට සතුටට වඩා ඕනේ පින්වතුනි අර කුණු මානෙනේ. අන්තිමට ඔබව බල්ලෙක් කරනේ කුණු මානෙනේ පින්වතුනි ඔබ ජීවත් වෙන්නේ. ඇයි ඔබගේ අහිංසක දරුවගේ ජීවිතය ওই විදිහට විනාශ කරන්නේ? මේ දහම අවබෝධ කරන්න පින්වතුනි දහම අවබෝධ කරන්න කරන්න ඔබට කොන්ද කෙලින් වෙනවා. ඔබගේ කොන්ද කෙලින් පුරුෂේ මිනිස්සේ බවට ඔබ පත් වෙනවා. කොන්ද කෙලින් තියාගත්තනම් වටේ ඉන්නේ මොනා කළත් කමක් නැහැ. මම කරන්නේ හරි දේ. සෝතාපන්නයාගේ ස්වභාවය මුළු ලෝකෙම අනිත් පැත්ත ගැහුවත් මම තථාගතයන් වහන්සේගේ පැත්තේ. සෝතාපන්නයාගේ ස්වභාවය මුළු ලෝකෙම මොනවා කිව්වත් මම ශ්‍රී සද්ධර්මයේ පැත්තේ. මුළු ලෝකෙම මොනවා කිව්වත් මම ආර්ය මහා සංඝරත්නයේගේ පැත්තේ. කොන්ද කෙලින් වෙනවා. දැන් එහෙම නෑ. සෝතාපන්න වෙනකන් එහෙම කියන්න බෑ. ඇයි? අනිත් අයගේ ගිනිගෙඩි කකා. මොකද ඇත්ත දන්නේ නැති නිසා. ඇත්ත දැනගත්ත ගමන් ආයි කාගේවත් දෙයක් නෑ. තමන් දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙනම් ඔන්න ඇත්ත ඉගෙන ගමු. පින්වතුනි ඔබයි මමයි දෙදෙනාම උත්සාහ කළේ මෙච්චර කල් සතුටින් ඉන්න නේද? ඔව්ද නැද්ද? ඔව්. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්න නේද? ඔබට මේ සතුට කියන එක මේ ලෝකේ ලැබෙන්නේ මොන වගේ තැන්වලදීද පින්වතුනි?
ඔබට සතුට කියන එක ලැබෙන්නේ මොන වගේ දෙයකින්ද? දැන් බලන්න ඔබගේ ජීවිතය ගැන මේ ආයි වටපිට බලන්න දෙයක් නැහැ. ඔබගේ ජීවිතේ ඔබ සතුට ලැබුවේ මොන වගේ දේවල් වලින්ද? ඔබ කැමති දේ ඔබට ලැබෙද්දි නේද? ඔබ කැමති දේ ඔබට ලැබෙද්දි ඔබ ගොඩාක් සතුටු වුණා නේද? හොඳට කල්පනා කරලා බලන්න. වෙන එහෙම සතුටු වෙච්ච විදි තියෙනවද ඔබ? ඔබට අකමැති දේ ඔබට ලැබෙද්දි සතුටු වෙච්ච අය එහෙම ඉන්නවද කවුරු හරි? පිළිකාවක් එහෙම හැදුනට පස්සේ හනේ ෂෝක් කියලා එහෙම සතුටු වෙච්ච අය ඉන්නවද? අල්ලපු ගෙදරේ කාට පිළිකාවක් තියෙද්දි හනේ උන්ටමනේ පිළිකා හැදෙන්නේ අපිට හැදෙන්නේ නැහැ නේ කියලා එහෙම හිතාගත්ත අය ඉන්නවද? එහෙනම් තමන් කැමති වෙච්ච යමක් තමන්ට හම්බු වෙනවා නම් අන්න එදාට නේද පිංගුතුනි ඔබ ප්‍රීති වුණේ? එහෙනම් ඒ ප්‍රීතිය සතුට වෙනුවෙන් ඔබ ඕන දෙයක් කරන්න සූදානමේ නේද පිංගුතුනි ඉන්නේ? එහෙනම් ඔබ දෙයකට කැමති වුණාට පස්සේ ඒ කැමති වෙච්ච දේ ඔබට ලබා ගන්න ඔබ ඕන දෙයක් කරනවා නේද? අපි හිතමුකෝ දැන් ඔබ හරි හොඳයි කියලා ඔබ නරක වැඩ කරන් නැතුව හරි ඒක ලබා ගන්න හදනව නේද? එහෙනම් ඔබ මෙච්චර කල් පින්වතනි මොනවා හරි දෙයක් කළා නම් මේ ලෝකෙට ඒ කලේ තමන්ව සතුටු කරගන්න නේද? ඔබ දානයක් දුන්නේ ඇයි? ඔබ දානයක් දුන්නේ ඇයි? ඔබව සතුටු කරගන්න. එහෙම නේද? මහා සංඝරත්නයට දානයක් දුන්නේ මහා සංඝරත්නය කෙරෙහි දානයක් දුන්නාම ඔබගේ හිත මහා සතුටට පත් වෙන නිසා. එහෙනම් ඔබ සතුටු වෙන්න තමයි ඕනේ දෙයක් කරන්නේ. සතුට ලබන්න. ඒකට විරුද්ධ එහෙම අදහස තියෙනවද? නෑ මං ඔක්කොම කලේ සතුටු වෙන්න නෙමෙයි මං දුක් වෙන්න ඒවත් කළයි කියලා එහෙම. එහෙම ඒවා නෑ. හැමෝම මොනවා හරි දෙයක් කරන්නේ සතුටු වෙන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දුක් වෙන එක වෙනම දෙයක්. හැබැයි කරන්නේ මොකක් වෙන්නද? සතුටු වෙන්න. එහෙනම් පින්වතනි ඔබගේ සතුටේ පුරෝගාමියා කවුද? ඔබගේ සතුටේ පුරෝගාමියා ඔබ සතුටු වෙන්නේ මොන දේ ලැබෙද්දිද? කැමති දේ ලැබෙද්දි. එහෙනම් පින්වතනි ඔබට සතුට අරගෙන දෙන්නේ කැමැත්ත නෙමෙයිද? දැන් මෙතන මල් වාස් එකක් තියෙනවා. බුලත් කොළ ටිකක් තියෙනවා. මේකෙන් ඔබ කැමති මල් වාස් එකට නම් මම මේ දෙකම දෙද්දි ඔබ සතුටු වෙන්නේ මොකක් ලැබෙනකොටද? මල් වාස් එක ලැබෙනකොට. මොකද ඔබ කැමති දේ ඔබට ලැබෙද්දි ඔබට සතුට නිසා. එහෙනම් පින්වතනි ඔබගේ සතුටට හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? කැමැත්ත. ඒක නිසා නේද පින්වතනි ඔබ හැමතිස්සෙම කැමති වෙන්න බලාගෙන ඉන්න ඕනේ දෙයකට? මොකද කැමැත්ත දේ කැමති දේ ලැබිච්ච ගමන් ඔබට හරි සතුටුයි. ඒක නිසා නෙමෙයිද ඔබ ඔෆිස් එකේ ඔබගේ උපන්දිනේ දවසට ඔබට තෑග්ගක් ගන්න යනකොට යාළුවෝ ටික ඔබගේ ගෙදර අයට කතා කරලා අහන්නේ පුතේ අම්මා කැමති මොනවටද? තාත්තා කැමති මොනවටද කියලා අහනව නේද? ඒ කැමති දේ අහගෙන ඒ කැමති දේ අරගෙන ඔබට දුන්නහම ඔබට හරි සතුටයි. එහෙනම් පින්වතනි ඔබගේ ජීවිත ඔබගේ දෘෂ්ටි තියෙන්නේ ඔබගේ සතුටට හේතුව මොකක් කියලාද? කැමැත්ත කියලා. ඔබගේ සතුටට හේතුව ඔබ හිතාගෙන ඉන්නේ කැමැත්ත. තවත් උදාහරණයක් මම කියන්නම්. ඔබට දරුවෙක් ලැබෙද්දිද සතුටු? අල්ලපු ගෙදර එක්කෙනාට දරුවෙක් ලැබෙද්දිද සතුටු? කාට දරුව ලැබෙද්දිද සතුටු? තමන්ට. මොකද තමන්ගේ කැමැත්ත තමන්ට ලැබෙද්දි සතුටුයි. එහෙනම් මම මොනවටද කැමති ඒක ලැබෙනකොට සතුටුයි. එහෙනම් පින්වතුනි කැමැත්ත තුළ සතුට ලැබෙනවා කියලා හිතාගෙන ඔබ කරන්නේ මොකද්ද? කැමති දේවල් දවසින් දවස මක් කරගන්නවද? ගොඩ ගහ ගන්නවා, ලබා ගන්නවා. බලන්න ඔබගේ මුළු ජීවිතේම ගත වුණේ ඕකට නෙමෙයිද කියලා.
ඔබ පොඩි කාලේ තේරෙන දවසේ ඉඳලා පින්වතුනි අද මේ දක්වාම ඔබගේ ජීවිතේ ගත වුණේ දේකට කැමති වෙලා ඒ කැමති වෙච්ච දේවල් රැස් කරන්න නේද දැන් ඔබ වාහන වලට කැමති නේද ඒක නිසා පින්වතුනි ඔබ වාහන රැස් කරන්න උත්සාහ කරනවා නේද එක වාහනයක් ගෙනාවා දැන් හරි සතුටුයි ඊට පස්සේ බලන් ඉන්නව මොකද්ද තවත් වාහනයක් ගේනකම් තවත් වාහනයක් ගෙනහල්ලා තියාගන්න එහෙනම් පින්වතුනි තමන් මොනවටද කැමති උනේ ඒක ලබා ගන්න දැඩි ලෙස ප්‍රයත්නය කෙරෙනවා බලන්න පින්වතුනි එහෙනම් ඔබගේ දෘෂ්ටිය තියෙන්නේ ඔබට සතුට හම් වෙන්නේ මොකෙන් කියලාද කැමැත්තෙන් කියලා මට දැන් කියන්න තථාගතයන් වහන්සේගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ දුකට හේතුව මොකද්ද තථාගතයන් වහන්සේගේ දේශනාව ඔබ අහලා තියෙනවා නම් දුකට හේතුව මොකද්ද ඇහෙන්න කියන්න ඉතින් මං කියවනේ මං සිංහලෙන් බණ කියන්නේ සිංහල වචන කියන්න තණ්හා ඒක පාළි මොකද්ද කැමැත්ත ඔබගේ දෘෂ්ටියේ තියෙන්නේ සැප ගේන්නේ මොකක් කියලාද කැමැත්ත තථාගතයන් වහන්සේගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ දුක ගේන්නේ කැමැත්ත කියලා දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිංගුතුනි ඔබ යටිගුරු වෙලා ඉන්නේ කියලා සම්පූර්ණයෙන්ම යටිකුරු බවට හැරිලා නැද්ද බලන්න බලන්න ඔබගේ දෘෂ්ටිය මොන අපරාධයක්ද බලන්න උනේ සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයනේ ඔබ ඉන්නේ හැබැයි තාම උන්වහන්සේගේ ආගමනේ ඔබගේ ජීවිතේට සිද්ධ වෙලා නැහැ නේද ඉතින් ආගමනේ සිද්ධ වුණා නම් පිංගතනි ඔබ මේ වෙනකොට උඩිකුරු වෙලා ඉන්නේ ෆෑ ඔබ තාම යටිකුරු ඉන්නේ මතකද ආලෝක යක්ෂයා කිව්වේ ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ ඒ මොකද්ද ඒ උනේ යටිකුරු වුණා කිව්වේ මොකද්ද ඒ අර හිතාගෙන හිටපු දෘෂ්ටිය කඩලා ගියා හිතන් හිටපු දෘෂ්ටිය මොකද්ද කැමැත්ත මොනව ගේනවා කියලාද සතුට ගේනවා කියලා ඒකනේ පිංගුතුනි ඔබගේ පුතාද එහා ගෙදර පුතාද ඔබව වැඩිපුර සතුටු කරන්නේ බලන්න ඔබගේ ජීවිතයට අරගෙන ඔබගේ පුතාද එහා ගෙදර පුතාද වැඩිපුර සතුට ලැබෙන්නේ ඔබට ඔබගේ පුතා ඇයි ඒ ඔබ පුතාට කැමති ඔබ පුතාට ආදරෙයි ඔය ආදරය කැමැත්ත සෙනෙහස ඔය ඔක්කොම කියන්නේ මොකද්ද ඔය එකම දේ කැමති කැමැත්ත එහෙනම් පිංගුතුනි බලන්න හොඳට මේ කැමැත්ත කියන වැඩපිළිවෙල මේ කැමැත්ත කියන එක තමන්ට සැප ගේනවා සතුට ගේනවා කියලා හිතාගෙන ඉන්න කල් මේ මිනිසයා යටිකුරුයි යටිකුරුව ඉන්න අය උඩි අතට එහෙම යයිද ලේසියෙන් යටිකුරුව ඉන්න අය කොහෙටද යන්නේ යටි අතට කොහෙටද යන්න තියෙන්නේ සතර අපායට දිව්‍ය ලෝකේ ඉන්නව නම් මෙහෙම යටි අතට ඉන්න ඒ අය කොහෙටද යන්න තියෙන්නේ එක්කෝ මනුස්ස ලෝකෙට නැත්තම් සතර අපායට බ්‍රහ්ම ලෝකේ මේ යටි අතට ඉන්න අය කොහෙටද යන්න තියෙන්නේ එක්කෝ දිව්‍ය ලෝකෙට එක්කෝ මනුස්ස ලෝකෙට එහෙමත් නැත්තම් සතර අපායට ඒකයි ස්වභාවය යටි අතට හිටියොත් යටි අතට තමයි යන්නේ මොකද පින්වතුනි අවබෝධයක් නැතිකම නිසා අපි හිතන් ඉන්නවා කැමැත්ත කියන එක අපිට සතුට ගේනවා කියලා තනි කරම අවබෝධයක් නැතිකම නිසා දැන් අපි බලමු පින්වතුනි කැමැත්ත කියන එක අපිට සතුට ගේනවද නැද්ද ඊට කලින් බලමු පින්වතුනි මේ කැමැත්ත කියන එක හටගත්තේ කොහොමද දැන් මම ඔබෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා ඔබ කැමති මොන දේවල් වලටද ඔබ කැමති මොන දේවල් වලටද බලන්න මම බොහොම සරල ප්‍රශ්න අහන්නේ ඔබෙන් මං ඇහුවේ නෑනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ කියලා කාටවත් මං ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක් ඔබ කැමති මොනවටද බලු කක්කා වලට කැමති ආත උසන්න කවුරුත් ඉන්නවද නෑ ඔය බලන්න ඔබ ඒවට කැමති නෑ
මොනවටද ඔබ කැමති? ආ කළු ගල් වලට කැමති ඈත උස්සන්න. ඔය බලන්න කවුරු කැමති නැහැ. ආ මැණික් ගල් වලට කැමති ඈත උස්සන්න. දැන් ඉන්න ඕනේ තරම්. එහෙනම් මේ ඔබ මොනවටද මේ කැමති? මොනවටද මේ කැමති? වටින දේවල් වලට. ඔබ කැමති වටින දේවල් වලට. මට දැන් කියන්න ඔබ කැමති නොවටිනා එක දෙයක් ඔබට තියෙනවා නම් කියන්න. දැන් ජීවිතේ සිසාරා යන්න ඔබගේ. ඔබ කැමති හැබැයි ඔබට ඒක වටින්නේ නැහැ. එක දෙයක් මට කියන්න තියෙනවා නම්. ඔබ කැමති හැබැයි ඔබට ඒක වටින්නේ නැහැ. එහෙම මොකක් එකක් හරි තියෙනවද ඔබගේ ජීවිතේ? හොඳට බලන්න ඔබගේ ඇඳුම් ඔබගේ කොණ්ඩ මෝස්තරේ ඔබ පැලඳගෙන ඉන්න උපැස්සියවල අතේ තියෙන ඔරලෝසුව ෆෝන් එක එහෙනම් පින්වතුනි මේ ඔක්කොම තියෙන්නේ ඔබ ඔබට වටින දේවල් නේද ඔබට වටින දේවල් වලට නේද ඔබ ඔය කැමති එහෙනම් ඔන්න බලන්න ඔබට වෙච්ච දේ. දැන් මම මේ ඔබට වෙච්ච කතාව පැහැදිලි කරන්නේ. ඔබට වටින දෙයට ඔබ කැමති ඒ කැමති දේ ඔබ ලබා ගන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. ඒ කරාට පස්සේ ඔබට ඒක ලැබෙනවා. ලැබෙනකොට ඔබට හරි සතුටුයි. එතකොට ඔබට හිතෙනවා මට මේ සතුට ගෙනාවේ මේ වස්තුව මේ පුද්ගලයා ඒක නිසා ඔබ තව තවත් උත්සාහ කරනවා ඒ වගේ වස්තුන් මක් කරගන්නද ලබා ගන්න මොකක් උදෙසාද සතුට උදෙසා ඕක නෙමෙයිද ඔබගේ ජීවිත කතාව එක එක්කෙනා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මෙතන මීටර් 100ක් එහා පැත්තේ ඉඳගෙන බනහන අය පවා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හිතින් අපි දෙගොල්ල විතරයි මෙතන ඉන්නේ වෙන කවුරුත් නැහැ. එහෙනම් මේ ඔබගේ ජීවිත කතාව මේ යන්නේ. වටින දෙයට කැමති වුණා කැමති වෙච්ච දේ ලබා ගැනීම උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කළා. ඒ දේ ලැබුණා ලැබිච්ච නිසා සතුට වුණා. ඒ සතුට වෙනකොට අපිට හිතුණා මේ සතුටට හේතුව මොකක් කියලාද? මේ වස්තුව කියලා. ඒක නිසා තව තවත් වස්තු එකතු කරන්න පටන් ගත්තා. එතකොට පොඩි කාලේ සෙල්ලම් බඩු එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පෑම් පැන්සල් පොත් එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගේ දොර ඉඩකඩම් වතු පිටි යාන වාහන එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අඹු දරුවෝ එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දරු මුණු බුරෝ එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මලා මැරිලා කුණු පෙරේතය වුණා. ඔන්න ඕක නේද පින්විතනි මේ ජීවන රටාව. දැන් අපි බලමු පින්විතනි මේ කියපු ටිකේ තියෙන යථාර්ථය. යථාර්ථය. ඔබ කැමති මේ ලෝකේ වටින දේවල් වලට මට කියන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ බලන්න මං අහන ප්‍රශ්න වල අමාරුව ඩිග්‍රී එකක්වත් ගන්න ඕනේ නේද ඔකට උත්තර දෙන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ මැණික් ගල් ඔබ හැමෝම දන්නව නේද මැණික් ගල් වටින්නේ කියලා හරි අපි ඕකේ ඇත්ත වටිනකම චෙක් කරමු ඇත්ත වටිනකම මුළු ලෝකෙම මිනිස්සු මැරිලා ඔබ විතරයි ඉන්නේ දැන් මට කියන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ හොඳට බලන්න මුළු ලෝකෙම මිනිස්සු මැරිලා ඔබ විතරයි ඉන්නේ දැන් කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ ඔබට ගයක් හදන්න ඕන වෙනවා පින්වතනි දැන් කළු ගල් ටික ඉවර වුණා දැන් මැණික් ගල් ගහන්න නැද්ද පිටියට තියලා වැටි හොඳට කල්පනා කරලා බලන්න ඊළඟට තව එකක් ගමු ජනාධිපතිවරණයට ඉල්ලන්න කිව්වොත් එහෙම කවුද ඉල්ලන්න අකමැති මුළු රටේම පළවෙනි පුරවැසියා වෙන්න පුළුවන්
රටේම තියෙන ලොකුම තනතුරනේ ඔක්කොම මැරිලා ඔබ විතරයි ඉන්නේ දැන් කාටද ජනාධිපති වෙන්න ඕනේ ඉතින් පෝස්ටර් ටිකක් ගහගත්ත හැකිනේ ඇයි ප්‍රෙස් කාර්යොත් මැරිලානේ පාප්පටි කත් හදාගත්ත හැකි පාම්පිටි කඩකාරයොත් මැරිලානේ මේ පෝස්ටර් උද්ඝාගෙන ඔක්කොම කරන්නේ ඉල්ලන්න කැමතිද ඔබ දැන් එහෙනම් පින්වතනි ඔබ මට කියන්න මේ ලෝකෙට වටිනකම් කොහෙන්ද එන්නේ සමාජෙන් නේද පිරිසක් එක්ක එකතු වෙලා සම්මත කරන එක නේද පින්වතනි වටින්නේ නැතුව මේ ලෝකේ ඇත්තටම වටින දේවල් තියනවද ඔන්න හොඳට අවබෝධයට ගන්නකෝ මේ මේ වෙන වැඩපිළිවෙල මේ ලෝකයා විසින් යමක් සම්මත කළා නම් අන්න ඒක නේද වටින්නේ මිනිස්සු මැනිග්ගල් සම්මත කරපු නිසා පින්වතනි මිනිස්සු මැනිග්ගල් වටිනව නේද මැනිග්ගල් වටින නිසා නේද මිනිස්සු මැනිග්ගලට කැමති මැනිග්ගලට කැමති නිසා නේද පින්වතනි ඊට පස්සේ පතල් හාරගෙන මැනිග්ගල් හොයන්නේ ඒක ලැබෙනකොට නේද පින්වතනි පුදුමාකාර සතුටක් එන්නේ හැබැයි තව එකක් තියෙන ඕතන යා හිතා ගන්න ඔයාට සතුට ආවි මැනිග්ගල ලැබිච්චින්ද කියලා ඒකට අපි පස්සෙමු හැබැයි මෙයා මේ පස්සේ දුවන්නේ ලෝක සත්‍යය සම්මත කරපු එකක් නෙමෙයිද නැත්තම් ඇත්තටම වටින එකක්ද බලන්න පින්වතුනි ඔබ එහෙම කළා නැද්ද කියලා අර මහරගම පමුණුවේ පෙට්ටි කඩේක රුපියල් 150ට තියෙන ටී-ෂර්ට් එකක් ඔබ අඳින්නේ නැහැ නේද ඔබ අඳින්නේ 1500ට තියෙන අකුරු ටිකක් ඕකේ ගහපු ෂර්ට් එකක් නේද අකුරු ටිකක් ඕකේ ගහපු ගමන් පින්වතුනි ඔබ ඒකට කැමති ඇයි ඒක වටිනවා ඒ අකුරු ටික ගහන්න නැතුව ඒක වටින්නේ අකුරු ටික ගැහුවාම ඒක වටිනවා ඒ වටින නිසා ඔබ ඒකට කැමති ඊට පස්සේ ඔබ ඒක ලබා ගන්න උත්සාහ කරනවා ඒ උත්සාහ කළා ඔබට ඒක ලැබුණාම ඔබට හරි සතුටුයි අර ෂර්ට් එකමයි හැබැයි ඔබ 1500ක් දෙනවා මොකටද වටිනකම දැන් කවුද ඒ වටිනකම දුන්නේ කවුද ඒ වටිනකම දුන්නේ සමාජේ මම ඔබෙන් අහන්නද තවත් සරල ප්‍රශ්නයක් ඔබ ගෘහ භාණ්ඩයක් ගන්න යනවා ලී ගෘහ භාණ්ඩයක් ගන්න යනකොට ඒ ගෘහ භාණ්ඩේ ගහලා තියෙනවා මේ ගෘහ භාණ්ඩේ පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 20යි හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඔබ යන කඩේ ඒ වගේ පෙට්ටගම් තුනක් තියෙනවා එක පෙට්ටගමක් මේට අවුරුදු 10කට කලින් හදලා තියෙන්නේ අනිත් එක අවුරුදු 5කට කලින් හදලා තියෙන්නේ අනිත් එක අද හදලා තියෙන්නේ ඒ පෙට්ටගම් වල ආයු කාලය තියෙන්නේ හදපු දවස් ඉඳලා අවුරුදු 20යි නම් ඔබ මොන පෙට්ටගමද ගන්නෙ ඔක්කොම එහෙමද බලන්න ඔබ කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සුද කියලා ඒකට මොලේ තියනවා නම් ඒ කාන්තේම නිවන් දකින්න පුළුවන් ඔබ ගන්නෙ මොන එකද අද හදපු එක මොකද අද හදපු එක නේද මෙතනින් එහාට අවුරුදු 20ක වටනකමක් තියෙන්නේ නමුත් ලෝකයා විසින් සම්මත කරපු ගමන් අර වලව් වල දිරලා දිරලා යන අර පරණ පෙට්ටගම් ලක්ෂ ගණන් වලට විකිණෙන්නේ නැද්ද ඒකට නමක් දානවා මොකක් කියලාද ඇන්ටික් කොහොමද ගිනි කන හැටි සම්මත කළා සම්මත කරපු ගමන් මොකද වෙන්නේ එතනින් එහාට ඔක්කොම හැදේ සමාජය විසින් සම්මත කරන්න විතරයි තියෙන්නේ සම්මත කරපු ගමන් පින්වතුනි මිනිස්සු කැමති ඒකට ඒක ලැබෙනවා නම් හරි සතුටුයි ඒක ලබා ගන්න පින්වතුනි ඔය පෙට්ටගම් වලට මරා ගත්තේ උන් නැතුවද වටිනකම දුන්න ගමන් කැමැත්ත හටගත්ත නේද? එතකම් වටින්නේ නැහැ නේද? එතකම් වටින්නේ නැහැ. වටිනකම දුන්න ගමන් කැමැත්ත හටගත්තා. තව උදාහරණයක් ගමු. මිනිස්සු කට්ටියක් පින්වදෙනි මැණික් ගන්න යනවා. පතල කපනවා. මැණික් ගන්නකොට එක මැණිකක් හම් වෙනවා. එක මිනිස්සෙක් ඒක වටපිට බල්ලා ගිලිනවා. එහෙම අවස්ථාවල් තියෙනව නේද ඔන්නේ තරම්. තව එකෙක් හොරෙන් බලන් ඉන්න ඕක දිහා. අනිත් අය ඔක්කොම ගියාම මේ මනුස්සයා කැලේ පාරේ යනකොට අරුව මොකද කරන්නේ පැනලා අරුව බිම පෙරලගෙන
ඌට ගහලා පන පිටින් අරකගේ බොක්ක කපලා අර මැණික ගත්තා අරුමලා මේ මැණික අරගෙන යනකොට රේඩියෝ එකකින් ඇහෙනවා විද්‍යාඥයෝ අලුතෙන් දෙයක් හොයාගත්තා මැණික් ගල් වලින් පිට වෙන කිරණ වලින් පිළිකා හැදෙනවා කියලා දැන් මූ මැණික් ගල්ට මොකද කරන්නේ අරගෙන වීසි ගන්නවා පින්වතනි ඒක නම් රිවර්ස් කරන්න පුළුවන් දැන් මූට පුළුවන්ද අර මරපු මිනිස්සයව ආපහු රිවර්ස් කරන්න මිනිස්සෙක් මරලා කරගත්ත පාප කර්මය රිවර්ස් කරන්න පුළුවන්ද දැන් බලන්නකො පින්වතනි මේ මිනිස්සු සමාජයේ අතකොලුවක් වෙලා අර කරගන්න පාප කර්ම දැන් රිවර්ස් කරන්න බෑනේ බලන්නකො ඔබට යම් වටිනකමක් දීලා සමාජයේ විසින් ඔබ ඒවට කැමති වෙලා ඒව රැස් කරන්න යනකොට ඔබ මිනිස්සුන්ට කරපු අවැඩ අසාධාරණ එකක්වත් පින්වතනි අද රිවර්ස් කරන්න බෑ නේද බලන්න කරගත් අපරාධය මුලින් කිව්වා මේක හොඳයි කියලා දැන් ඇස්බස්ටස් මුලින් ඇස්බස්ටස් හොඳයි දැන් පිළිකාකාරකයි එහෙනම් ඇස්බස්ටස් ලංකාවට ගෙන්නන්න හරි ඒ වගේ ඒවැ වැඩ කරන්න හරි වහල ගහන්න හරි මොන හරි දෙයකට අවැඩ අසාධාරණකම් කරපු අය දැන් කරන්නේ නැහැ නේද ඒවා ඇයි දැන් වටින්නේ හැබැයි කරපුවා දැන් ඒවත් රිවර්ස් කළ හැකිද බලන්න පිංගතනි සමාජයෙන් ඔබට වටිනකම දුන්න ගමන් ඔබ මෝඩකමට පිංගතනි ඒවා පිළිගන්නවා ඔන්න ඕකට තමයි පිංගතනි අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යා කියන පාලි වචනේට තියෙන ආර්ය සිංහල තේරුම තමයි ගොනාට ඇඳීම කියලා කියන්නේ ගොනාට ඇඳීම ඒ කිව්වේ නොවටිනා දෙයට වටිනකමක් දීම ඔබ කියන්නේ මං අර 2000ක අරුවට 5000ට කරේ එල්ලුවව කව ගොනාට අඳලා ඒ කිව්වේ මොකද්ද ඒ කියන්නේ නොවටිනා දෙයට වටිනකමක් දෙනවා අන්න අවිද්‍යාව පිටුතින් නොවටිනා දෙයට ඔබ හැමතිස්සෙම වටිනකමක් දෙනවා ඒ වටිනකම දෙන්නේ වටේ ඉන අසත්පුරුෂයෝ රැළ නෙමෙයිද බලන්න පින්වතනි ඔබට වාසනාවන්ත මනුස්ස ජීවිතයක් හම්බුණා. ඒ හම් වෙච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතෙන් යන්තම් අර හිරි පොද වැටෙන්නේ නැතුව අර මේ හීතල වදින්නේ නැතුව ඉන්න ඉස්සෙල්ලම මිනිස්සු තනිපලයේ ගයක් හදාගත්තා. තනිපලයේ ගේ හදාගෙන ඉන්නකොට පින්වතනි ඊට පස්සේ ඕනේ වුණා පල දෙකේ ගේ හදන්න. මොකද අසත්පුරුෂයෝ තනිපලයේ ගෙට කැමති වුණේ නැහැ. අසත්පුරුෂයෝ කිව්වා පල දෙකේ ගේ තමයි වටින්නේ. එතකොට මොකද කලේ හැමෝම කැමති පළ දෙකේව ඔබ පුංචි කාලේ පළ දෙකේව නේද වැඩිපුර තිබුණේ ඊට පස්සේ ඔන්න පළ හතර වුණා අද අද පළ හතර හරියන්නේ නැහැ පළ 30ක් 40ක්වත් තියෙන්න ඕනේ එහෙම තිබ්බොත් තමයි වටින්නේ අන්න සමාජය සම්මත කළා සමාජය ඒක සම්මත කරනකොට ඔබ මොකද කරන්නේ ගැහුවා ලොකු බැංක් ලෝන් එකක් බැංකුවෙන් ණයක් අරගෙන ඔබ පළ 30ක ගේ ගහගෙන අද මොකද කරන්නේ වටින මනුස්ස ජීවිතේ බැංකු ණය ගෙවන්න ගත කරනවා මට කියන්න පින්විතනි ඔබට කියන්න හොඳ නමක් තව ටික කලකින් වාස්තු විද්‍යාඥයෝ කියන්න ගත්තට පස්සේ පල හතරට වඩා වැඩි ගෙවල් වලින් මහා අසුබයක් gedare inna manussayinta leda roga hadenawa kiyala oppu karala kiyuwa gaman dan mokada wenney bank loan ekak tawa ekak gahanawa mokotada ara hadapu ge kadanna ita passe dekama ekata gewa gene yanawa mata kiyanna obata kiyanna honda namak pingathini manussa jeevithaye oita wada watinawa ඔය මෝඩ වැඩවලට අහු වෙන්න එපා. ගොනාට අඳින්න එපා. ඇත්ත වටිනකම තේරුම් ගන්න ඔය දේවල් වල. කොන්ද පණ තියනවා නම් කොන්ද කෙලින් හිටිනවා නම් සමාජය මොනවා කළත් මම ඇත්ත සතුට හොයාගෙන යනවා කියන තැනට ඔබ එනවා.
නමුත් අද ඔබ කරන්නේ සමාජයාගේ අතකොලුවක් වෙලා ජීවත් වෙන එක. සමාජයා මොකද්ද කරන්නේ ඔබ ඒක කරනවා. මං ඔබට ඔප්පු කරන්නම්. ඔබගේ වැඩ මේ. පින්වතුනි ඔබ පොල් කුඩු කන්න කැමතිද? මහා මාරු ප්‍රශ්නයක් වගේ ඇහුවේ. ඔබ පොල් කුඩු කන්න කැමතිද? නෑ. ඇයි ඔබ පොල් කුඩු කන්න කැමති නැත්තේ? ඇයි ඔබ පොල් කුඩු කන්න කැමති නැත්තේ? ඒක වටින්නේ නැති නිසා. වටිනකමක් නැති නිසා. ඔන්න මං ඔබට පොල් කුඩු කවන්නයි හදන්නේ. අපේ මහත්තයෙකුට මම කියනවා පොල් කුඩු ටිකක් අරගෙන ඕකට සීනි ටිකක් දාලා කලරින් ටිකක් දාලා ලස්සනට පැකට් කරලා ක්‍රිකට් ගහන හරි ෆුට්බෝල් ගහන හරි දුවන හරි මහත්තෙක් ලව්වා ඒක කනව දානවා කොහෙද ටීවී එකේ ඇඩ් එකක් ඒ මහත්තයා ඒ පොල් කුඩු බාර් එකක් කන ගමන් කියනවා මගේ ජීවිතේ ජයග්‍රහණේ රහස මේ පොල් කුඩු බාර් එක මාසයක් ඔය ඇඩ් එක ගියා නම් මුළු ලංකාවේ මේකාලා පොල් කුඩු කනවා තමන්ගේ දරුවගේ ලන්ච් බොක්ස් එකටත් දානවා පොල් කුඩු බාර් එක පුතේ අර ක්‍රිකට් ගහන අංකල් ක්‍රිකට් ගහන්නේ මේ මේක කාලා එතකොට පොල් කුඩු කියන්නේ නැහනේ මේන්න මේක මුළු ලංකාවම පොල් කුඩු කරන විදිහ ඒ තරම් ඒකයි මම ඔබට කිව්වේ ඔබට කියන්න නමක් කියන්න මට animal rights තියෙන හින්දා මට සත්තුන්ගේ නම් කියන්න බෑ ඊට පස්සේ උන් උසාවියයි තේරුම් ගන්න පින්වතනි මේ ලෝකේ මේ මෙන්න දේවල් බලන්න ඔබට වටිනකමක් විතරයි නේද දුන්නේ වටිනකම එයි මං ඇහුවාම පොල් කුඩු කන්න කැමති කියලා ඔබ කිව්වා බෑ නෑ කන්නේ නෑ කන්න බෑ ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ අර වටිනකමක් ඒකට හම් වෙච්ච ගමන් දැන් මොකද කරන්නේ දැන් කනවා ඉතින් දැන් කන්නේත් පොල් කුඩුම නෙමෙයිද දැන් කන්නේත් පොල් කුඩුම තමයි හැබැයි ඕකට පොල් කඩන හර්මනිසයව දාලා හරියන්නේ නෑ මං පොල් ගහකට නගින නගින වාරයක් ගානේ පොල් කුඩු බාර එකක් කාලා තමයි නගින්නේ කිව්වට ගන්න නෑ කවුරුත් ඇයි ඒකට අර තමන්ගේ මානෙට හරියන්නේ එක්කෙනෙක් කියන්න ඕනේ ඒක නිසා අර ක්‍රීඩකයන්ට රජ මඟුල් ලක්ෂ ගණන් ඒකුන් හම්බ කර ගන්නවා ඒ හම්බ කරගෙන අමු අපායි ලගිනවා ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ඇයි ඇයි මිනිසුන්ව මුලාවට දාලා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඒ ඇත්තෝ දන්නේ නැති කම ඉස්සරහට දැනගනි මේ දහම ඇහෙද්දි මං ඒ ඇත්තන්ට අපහාස කරනවා එහෙම නෙමෙයි ඔබ දැනගන්න එපා පින්වතුනි ඔය කියන්නේ සම්පූර්ණම බොරු කියලා ඔබ දැනගන්න එපා ඔය ෂර්ට් එකට ඔය අකුරු ටික ගැහුවයි කියලා ඔකට ලොකු වටිනකමක් එන්නේ නැහැ කියලා නමුත් ඔබ එච්චර බුද්ධියෙන් නෙමෙයිනේ කටයුතු කරන්නේ හේතුව මොකද්ද ඔබගේ වටේම ඉන්න කට්ටිය ඇඳන් ඉන්නේ මොකද්ද ඒවා එහෙනම් මම පෙට්ටි කඩෙන් ෂර්ට් එකක් ඇඳන් ගියොත් ආපු ඔන්න ඔබගේ මානසික මට්ටම ඇයි කොන්ද තියෙන්නේ කොහමද වකු ගැහිලා තියෙන්නේ කොන්ද කෙලින් වෙනවා පිංගුතනි යථාර්ථය දැකගත්තට පස්සේ ඔබට හිතෙනවා අනේ මේ අන්ධය මොන අපරාධයක්ද මේ කරගන්නේ කියලා තනිකර අන්ධයෝනේ මේ අන්ධයෝ ටික මොන අපරාධයක්ද කරගන්නේ කියලා ඔබගේ යාළුවෝ ගැන ඔබට පේන්න පටන් ගන්නවා එදාට ඔබට පැහැදිලි කළ හැකි මිනිස්සයෝ මම මේක ගත්තේ රුපියල් 150ක් දීලා උඹ ඔක ගත්තේ 4500ක් දීලා උඹ ඔය ටික ගන්න මොන තරම් දුක් විඳිනවද මනුස්ස ජීවිතේ තියෙන්නේ ඕකටද අකුරු ටිකකට නේද ඔය රැවටුනේ එහෙනම් පින්වතුනි හොන්න හොඳට බලන්න ඔබට වටිනකමක් දීපු ගමන් ඔබ ඒකට කැමති වෙනවා කැමති වෙච්ච ගමන් ඔබ ඒක ලබා ගන්න උත්සාහ කරනවා